මාගේ ජීවිතය පූජා වේවා පූජා අනේක හිරිහැර විඳි බව සත්‍යයි මාගේ සිතද ඒ මගට යොමු වේවා ජීවිතයම පුදා තමසෙනග රැකගත් බව සත්‍යයි මාගේ ජීවිතයද ඒ මගට යොමු වේවා මාගේ සිරස මහා කරුණිකයන් වහන්සේට සුවයනක් වේවා මාගේ හදවත බුදු කුටියක් වේවා දිය පොදක් නැති කතරට මහා වැස්සක් වේවා අන්ධකාරයට ආලෝකයක් වේවා රුවලක් නැති නැවට රුවලක් වේවා තරණය කරන්නට පාලමක් වෙම්වා ශාන්තිනායකයන් වහන්ස මාගේ ජීවිතය බුද්ධ පූජාවක් ලෙසින් පූජා කරමි බුදු සිරිපාමුල පාදුවිල්ලක් සෙයින් දාසයෙක් වෙමි පාපිස්නා බිස්සක් සෙයින් මානය නිශායම පුන් සඳසේ අපවෙත ගලාඉන්නේ ඔබ වහන්සේගේ හදවතින් ගලාගිය සිසිලසයි උදේසන රන් හිරුසේ ගලාගෙන එන්නේ අවබෝධයේ රැස් කිරණයි
සමාවන සේක්වා පාදු විල්ලක් සෙයින් සිරිපා සිඹිමි බැතියෙන් සියලු සත්වයන්ගේ සැපත සැනසුම සඳහා තම ජීවිතයම පූජා කළ බව සත්‍යයි එම සත්‍ය ගුණයට මාගේ ජීවිතය පූජා වේවා පූජා අනේක හිරිහැර විඳි බව සත්‍යයි මාගේ සිතද ඒ මගට යොමු වේවා ජීවිතයම තමසෙනග රැකගත් බව සත්‍යයි මාගේ ජීවිතයද ඒ මගට යොමු වේවා මාගේ සිරස මහාකාරුණිකයන් වහන්සේට සුවයහනක් වේවා මාගේ හදවත බුදු කුටියක් වේවා දිය පොදක් නැති කතරට මහවැස්සක් වේවා අන්ධකාරයට ආලෝකයක් වේවා රුවලක් නැති රුවලක් වේවා තරණය කරන්නට පාලමක් වෙම්වා ශාන්තිනායකයන් වහන්ස මාගේ ජීවිතය බුද්ධ පූජාවක් ලෙසින් පූජා කරමි බුදු සිරිපා මුල පාදු විල්ලක් සෙයින් දාසයෙක් වෙමි පාපිස්නා බිස්සක් සෙයින් මානය
අපවෙත ගලාන්නේ ඔබ වහන්සේගේ හදවතින් ගලාගිය සිසිලසයි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධීශර එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක අග්ගමහා පණ්ඩිත මාගේ ගුරුතෙමායන් පානන් වහන්සේ එවගේම මුරසුණේ වැඩ සිටින ආචාර්ය ආදපල්පල මහින්ද නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයේ අවසරයි පින්කම ආරම්භ කරනු වස් කවුරුත් තිසරණ රත පංචශීලයේ සමාදන් වීම සඳහා තුන් වතාවක් නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතාවේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානාවේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීර මජ්ජපමාදඨානාවේරමණී සික්ඛාපදං සමාදියාමි කෞරව සාධකාරයක් දන්න වැඩම කරගන්නට ඉදුණු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්නතුනි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වස් තුන් මාසය මුල් කරගෙන සිහිපත් කරගෙන ඒ වගේම ඒ චීවර මාසයේ කටින පින්කම දක්වාම විහාරස්ථානය තුළ පැවැත්වෙන සෙනසුරාදා සහ ඉරිදා කියන දවස් දෙක මුළුල්ලෙහි පැවැත්වෙන
නවරහදී ගිලන් පස පූජාවටයි ඔබ සියලු දෙනාම අන්තර්ජාලය හරහා පින්කම සඳහා සහභාගී වෙන්නේ. ඔබට පින්කම ශ්‍රී සද්ධාතිස්ස YouTube ඒ වගේම Facebook කියන තාක්ෂණිය ඔස්සේ ඒ පින්කම දැක බලා අනුමෝදන් වීමේ හැකියාව තිබෙනවා. අද දවස තුල නවරහදී ගිලන් පස පූජාවෙහි මූලික දායකත්වයේ දරන්නේ දිලිකා බුලත් සිංහල නෝන මහත්මිය වගේම පුලින්න බුලත් සිංහල මහත්මයා ඒ දෙපළ ඒ වගේම නිතාය ආසානිතික යාත්‍රණීය දියණිය පුතුණුවන් ඇතුළු පවුලේ සීළු දිනාමත් එක්කාස වෙලා තමයි අද දවස තුල මේ නවරහදී ගිලන් පස පූජාවෙහි මූලික දායකත්වයේ දරන්නේ. ඉතින් මේ දෙපළ ගිය වසර තුල ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ඒ වස්තු මාසෙත් ඒ වගේම කටින පින්කමේ ගිය වසර තුල කටින පුණ්‍ය මහෝත්සවෙහි මූලික දායකත්වයේ දරන්නට යෙදුණු ඉතා ශ්‍රද්ධාවන්ත පවුලක් ඒ වගේම මේ විහාරස්ථානයේ ඉතා දීර්ඝ කාලයක ඉඳලා ඒ දායකත්වයේ දරන ඒ වගේම විහාරස්ථානයේ සිදුවෙන සියලු පින්කම් සඳහා ඒ තමන්ගේ දායකත්වයේ දරන විහාරස්ථානයටත් ඒ වගේම විහාරස්ථානයේ විහාරාධීශර නායක මායිම් වහන්සේටත් කුලපඟ ගායකත්වයක් දරන වාසනාවන්ත ඉතා ශ්‍රද්ධාවන්ත පිරිසයි. යත් දවස තුල මේ පින්කමෙහි මූලික දායකත්වයේ දරන පුලින මහත්මාත් ඒ වගේම නිලංකා නෝන මහත්මියතුළු පවුලේ සියලු දෙනාම ඒ සියලු දෙනාම බලාපොරොත්තු වෙනවා ඒ දෙපාර්ශ්වය නමින් මිය ගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත් ඒ වගේම දෙපාර්ශ්වයේම දෙමව්පියන්ට නිදුක් නිරෝගී සම්පන්නිය උදා වේවා යන චේතනාවෙනුත් ඒ වගේම මේ දෙපළ කරණ කියන රැකී ආරක්ෂා කටයුතු ආදී සියල්ලම සාර්ථක වේවා යන චේතනාවෙනුත් ඒ දියණිය ඒ වගේම පුතුණුවන් ඒ දෙපළගේ අධ්‍යාපන කටයුතු ඉදිරි අනාගත කටයුතු සියල්ලක්ම සාර්ථක වේවා යන සත්චේතනාවෙනුත් ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධීශර නායක මායිම් පානන් වහන්සේට ආශිර්වාද කිරීමටත් ඒ වගේම ආචාර්ය හාන්දපලපල මහින්ද නායක මායිම් පානන් වහන්සේලාටත් ආශිර්වාද කිරීම ඒ වගේම සිසු විහාරවාසී සියලු ස්වාමීන් වහන්සේලාට ආශිර්වාද කිරීමටත් ඒ වගේම පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනය කායික මානසික සැනසීම උදා වේවා යන සත්චේතනාවෙනුත් මේ කොරෝනා ව්‍යසනකාරී තත්ත්වෙන් මේ අප ජීවත් වෙන අවුරුද්ද තුලත් ඒ වගේම ශ්‍රී ලංකාව තුලත් ලෝකයේ පුරා ශීඝ්‍ර වශයෙන් ඒ ව්‍යසනකාරී තත්ත්වේ ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඉතින් ඊට ගොදුරු වෙන්නා වූ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් දැනටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. ඉතින් ඒ සියලු දෙනාටත් ඒ රෝගීව සිටින සියලු දෙනාටත් ආශිර්වාද කරන්න ඒ සියලු දෙනාටත් ඉක්මන් සුවය බලාපොරොත්තු වෙනු. ඒ වගේම ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මරණයට පත්වන්නට යෙදුණා. ඒ සියලු දෙනාටත් ඒ තමන් අදහන ආගමනුකූලව ඒ බලාපොරොත්තු වෙනා විමුක්ති උදා වේවා යන චේතනාවෙනුත් මේ ව්‍යසනකාරී தත්ත්වය දිනෙන් දින වර්ධනය වෙමින් පවතිනවා. ඒ ව්‍යසනකාරී தත්ත්වය මේ රට තුළින් ලෝකයෙන් තුරන් වේවා යන සත්චේතනාවෙනුත් යුක්තව මේ ආදී අරමුණු කරුණ කාරණා සිහිපත් කරගෙන පින්කමෙහි දායකත්වයේ දරන්නට යෙදෙනවා. විශේෂයෙන්ම මතක් කළ යුතු කාරණයක් තමයි මේ ව්‍යසනකාරී தත්ත්වය නිසා මේ වර්තමානයේ වෙනකොට අද දවස දක්වාම වර්ධනය වෙනවා රෝගීන් සහ මරණ ප්‍රමාණය ශීඝ්‍ර වශයෙන්. ඉතින් මේ මොහොතේ අපි ආශිර්වාද කරනවා මේ සීළු දිනාටත් ඒ වගේම මේ වෙනුවෙන් අපකැප වෙන්නා වූ සීළු දිනාටත් අපි ආශිර්වාද කරනවා සියල්ලක් සාර්ථක වේවා කියන බලාපොරොත්තුෙන්. ඉතින් මතක් කළ යුතුයි මේ වීසනකාරී தත්ත්වය නිසා විහාරස්ථානය තුල එන සතියේ
සෙනසුරාදා සහ ඉරිදා 20 ඔක්තෝබර් මාස 24 වෙනි සෙනසුරාදා දවස තුලත් ඒ වගේම ඔක්තෝබර් මාස 25 වෙනි ඉරු දින ඒ දවස් දෙක මුළුල්ලේ විහාරස්ථානයේ කටින පින්කම මෙවර ප්‍රියානි රාජපක්ෂ නෝන මහත්මිය වගේම හේෂානි ඒ වගේම ඒ ජනනී ඒ වගේම ඒ කියන දුවරුන් තුන් දෙනත් ඒ වගේම ඒ පුතණුවන් තුළු පවුලේ සියලු දෙනාගේ මූලිකත්වයෙන් ඒ වගේම දායකත්වන්ගේ මූලිකත්වයෙන් දායකත්වයෙන් තමයි පින්කම සිදු වෙන්නේ නමුත් මෙවර මේ වීසනකාරී තත්ත්වය නිසා ඒ සියලු පින්කම් විහාරස්ථානයේ තුලට පැමිණිලා ඒ පින්කම් සඳහා දැකබලා අනුමෝදන් වීමේ හැකියාව මෙවර ඔබට ඒ අවස්ථාවට සහභාගී වීමට නොහැකි නමුත් ඔබට ඒ පින්කම අන්තර්ජාලය හරහා YouTube ඒ වගේම Facebook Zoom ආදී තාක්ෂණිය ඔස්සේ ඔබට පින්කම දැකබලා අනුමෝදන් වීමේ හැකියාව තිබෙනවා ඒ පිළිබඳව වැඩි විස්තර දැන ගැනීම සඳහා පන්සල විමසන ලෙසත් පන්සලට කෝල් එකක් ලබා දීලා ඒ පිළිබඳව වැඩි විස්තර දැන ගැනීමට ඔබට හැකියාව තිබෙනවා ඒ දවස තුල සෙනසුරාදා හවස පහට ඒ නවරහදී ගිලන්පස පූජාව ඒ වගේම ඒ 8:20 ගිලන්පස පූජාව ඒ වගේම ඉන් අනතුරු ඉරිදා දවස තුල උදෑසන සිට හවස යාමේ දක්වා විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් පමණ පින්කම විහාරස්ථානය තුල සිදු වෙනවා ඒ මූලික සිදුවිය යුතු සියලු ආගමික කටයුතු ඒ සියල්ලම විහාරස්ථානය තුල වැඩ සිටින පස්වනමගේ මූලිකත්වයෙන් සිදු වෙනවා ඉතින් ඒ පින්කමට මෙවර ඔබට විහාරස්ථානයට පැමිණිලා ඒ සඳහා සහභාගී වීමට නොහැකි නමුත් ඔබට අන්තර්ජාලය හරහා ඒ පින්කම දැක බලා ගැනීමේ හැකියාව තිබෙනවා මේ වීසනකාරී තත්ත්වය ටිකෙන් ටික වර්ධනය වෙන නිසා ඒ රජයේ යම් යම් නීති තද කිරීම නිසා නීති බොහෝ වශයෙන් අරගෙන තිබෙන නිසා විහාරස්ථානය තුල සිටින අනායක මාහිමිපාණන් වහන්සේලා දෙනම තරමක වයෝවෘත ගතියෙන් සිටින ඉතින් ඒ නායක මාහිමිපාණන් වහන්සේලා දෙනම පිළිබඳව සැලකිල්ලට අරගෙන විහාරස්ථානයට පැමිණෙන දායකයන් වෙනුවෙන් ඉදිරියේදී විහාරස්ථානයට දානය ආදී ඒ කටයුතු පූජා කිරීමට විහාරස්ථානය ඇතුළට පැමිණීමට නොහැකි වෙනවා ඒ පිළිබඳව සිහිපත් කරමින් ඔබ සියලු දෙනාට අපි ආශිර්වාද කරනවා මේ වීසනකාරී තත්ත්වෙන් ඔබ සියලු දෙනාට කිසිම කරදරයක් බාධකයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ කොරෝනා වීසනේ ඒ උපත් පරිවේ තමන්ට වීසනකාරී තත්ත්වෙන් තමන්ට අතුණු වේවා තමන් සියලු දෙනාට නිදුක් නිරෝගී සම්පන්නතිය කිසිම කායික මානසික චිත්ත පීඩාවක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරන ඔක්තෝබර් 24 සහ 25 කියන දෙදින මුළුල්ලේ කටින මහෝත්සවය පැවැත්වෙනවා ඔබට අන්තර්ජාලය හරහා ඔබට දැක බලා ගැනීමේ හැකියාව තිබෙන බව නැවත නැවතත් මතක් කරමි අද දවස තුල පින්කමේ මූලික දායකත්වයේ දරන ඒ ප්‍රියාණී මූලික දායකත්වයේ දරන පුලින බුලත් සිංහල මහත්මාත් ඒ වගේම දිලිකා බුලත් සිංහල නෝන් මහත්මිය ඒ දියණිය පුතුණුවන් ඇතුළු සියලු දෙනා තමයි අද දවස තුල පින්කම සඳහා දායකත්වයේ දරන්නේ විහාරස්ථානයට පැමිණියත් ඒ අවශ්‍ය මල් පහන් ආදී සියල්ල පූජා කරලා යන්නට ඉදුණා ඒ සියලු දෙනා අන්තර්ජාලය හරහා පින්කම දැක බලා ගැනීම සඳහා අන්තර්ජාලය හරහා සහභාගී වෙනවා නවරහදී ගිලන්පස පූජාවෙන් අනතුරුව ඔබ සියලු දෙනාට ආශිර්වාද පිණිස සෙත් පිරිත් ධර්මයක් දේශනා කරලා ඉන්න අනතුරුව අමුණුගම ශ්‍රීනිවාස ස්වාමීන් වහන්සේ විසින් ධර්ම දේශනාවක් පැවැත්වෙනවා ඒ දවස තුල අද දවස තුල නවරහදී ගිලන්පස පූජාවත් ඉන්න අනතුරුව සෙත් පිරිත් ධර්මයක් දේශනා කරලා ඉන්න අනතුරුව ධර්ම දේශනාවක් පැවැත්වෙනවා ඔබ මේ මොහොතේ විහාරස්ථානයට නොපෙමිණියත් බුදු මෙතුරට නොපෙමිණියත් ඒ බෝධින් වහන්සේ ළඟට නොපෙමිණියත් ඔබ කයින් ඒ සඳහා සහභාගී වීමට නොහැකි වුණත් ඔබ මනසින් කල්පනා කරගන්න
ඔබගේ දෑතින් සදා සම්පාදනය කරගන්නට ඉදුනා කියන සත්චේතනාව හදවත තුළ පෙරදැර කරගෙන ඒ ගිලන් පස මල් පහන් චතුමදුර ආදී ඒ අනේක විදිහේ පුද පූජාවන් තථාගත බුදුපියාණන් වහන්සේ උදෙසා පූජා කරමි පූජා වේවා සාරා සංකේය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි දාන පාරමිතා දාන උපපාරමිතා දාන පරමර්ථ පාරමිතා වශයෙන් තථාගත බුදුපියාණන් වහන්සේ පාරමිතා දම් සම්පූර්ණ කරලා උතුම් වූ මෙඩමුල උතුම් බුද්ධත්වය අවබෝධ කරගත්තා වූ පන්සාලිස් වසක් මුළුල්ලෙහි ලෝක සත්‍යය වෙනුවෙන් අර්ථෙන් ධර්මෙන් අනුශාසනා කරමින් උතුම් නිවන් මාර්ගයේ එලිපෙහෙලි කළ තථාගත බුදුපියාණන් වහන්සේ උදෙසා මේ පුද පූජාවන් පූජා කරමි පූජාම වේවා යන චේතනාවෙන් යුක්තව අපි කවුරුත් මුලින්ම එකට තුනුරුවන් වන වන්දනාමාන කරමු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනන්තරෝ පුරිස ධම්මසාරති සන්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිතං යාව නිම්බානං සරණං ගච්ඡාමි යේච බුද්ධා අතීතාච යේච බුද්ධා අනාගතා පංචුම් පන්නාච අහං වන්දාමි සම්බදා නන්තිමි සරණං අඤ්ඤං බුද්ධෝමි සරණං වරං ඊතේන සංච වංජේන හෝතු මේ ජය මං උන්ත මංගේන වන්දේ රුන්ත මං බුන්දේයෝ කලිතෝ දෝසු බුන්දෝ කමතුත්වන් අමං ස්වාංකාතු භගවතා ධම්මෝ සන්දින්ටිකෝ ඒහි පස්සෙකෝ ඕපනයිකෝ පච්චන්තන් වේදි තම්බෝවින් තිී දම්මං ජීවිතංයාව නිම්බානං සරණංගත් ඒච දම්මාතීතාච ඒච දම්මා අනාගත පංචුම් පන්නාච අහං වන්දාමි සම්බදා නන්තිමි සරණං අඤ්ඤං ධම්මෝමි සරණං වරං ඊතේන සංච වංජේන හෝතු මේ ජය මංගලං උන්ත මංගේන වන්දේ මංචති විදුත් ධම්මේ යෝ කලිතෝ දෝත් ධම්මෝ කමතු ත්වං අමං සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ
උජ්ජුප්පටිපන්නෝ භගවතෝ සාවක සං ඥායපටිපන්නෝ භගවතෝ සාවක සං සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සං යතිදං චන්තාරි පුරිස යුගානි අණ්ඩ පුරිස ඊස භගවතෝ සාවක සං ආහුනෙයෝ පාහුනෙයෝ දංකෙනෙයෝ අංජලි කරණි අනුන්තරං පුඤ්ඤං කෙන්තං සාති සංඝං ජීවිතං යාව නිම්බානං සරණං ඒච සංඝා අතීතාච ඒච සංඝා අනාගතා පච්චුම්පන් සංඝා අහං වන්දාමි සම්බත නන්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං ඒතේන සච්ච වංජේන හෝතු මේ ජය මංගලං උන්ත මංගේන වන්දේ ජති විදූත මං සංඝේයෝ කලිතෝ සංඝෝ කමතු ත්වං අමං බුද්ධ ධම්මාච පංචේක බුද්ධ සංඝාච නාසෝවා අස්මි මේතේ සං ගුණං ඨාතු සිරේස තිසරණං තිලග්ගනුපෙක්ඛං නිම්බා සුවන්දේ සිරසානිංචන් ලබාමිති විදාම තිසරණංච සිරේටාතු සිරේටාතු තිලංකනං කාච සිරේටාතු නිම්බානං ටාතුමි බුන්දේ සකරුණේ වන්දේ ධම්මේ පච්චේක සම්බුන් සංඝේච සිරසායේව තිදානිංච නමාමහං නමාමි සන්තුනෝ වාද අම්පමාද වචනන්ති චේතියේ වන්දේ උපඤ්ඤාචරියේ මයිහං පනාමති ජේන චින්තං පාපේහි මුඤ්ජතන්ති සාදු කියන්න අපේ කටගලි නවරහදී බුදුගුණ වන්දනා කරමු අරහං අරහෝති නාමේන අරහං පාපන්න කාරයි අරහන්ත පලං පන්තෝ අරහං නාමතේ නමෝ සම්මා සම්බුද්ධ ඥානේන බුද්ධ දේශනා සම්මා සම්බුද්ධ ලෝකස්මින් සම්මා සම්බුද්ධතේ නමෝ විඤ්ඤාචරණ සම්පන්නෝ අට විඤ්ඤා සිත අතීතානාගතුම් පන්නෝ විඤ්ඤාචරණතේ නමෝ සුගතෝ සුගතන්තානං සුගතෝ සුන්දරම්පිච්ච නිම්බානං සුගතින් යන්ති සුගතෝ නාමතේ නමෝ ලෝක විදූති නාමේන
අතීතානාගතේ විදු සංඛාර සන්ත මොකාසු ලෝක විදු නාම තීනමු අනුන්තරෝ ඥාන සීලේන යෝ ලෝකස්ස අනුන්තරෝ අනුන්තරෝ පූජ ලෝකස්මින් තං නමස්සාමි අනුන්තරං සාරති සාරති දේවෝ යෝ ලෝකස්ස සුසාරති සාරති පූජ ලෝකස්මින් තං නමස්සාමි සාරති දේව යක්ඛ මනුස්සානං ලෝකේ අග්ග පලං දදං අදන්තං දමයන්තානං පුරිසාජඤ්ඤ තේ නමෝ භගවා භගවායුන්තෝ බංගං කෙලේසවාතෝ බංගං සංසාර මුන්තාරෝ භගවා නාම තේ නමෝ සාදු කියන ඔබගේ දෑතින් සදා සම්පාදනය කරගන්නට යදුනා වූ ඉතා ශ්‍රද්ධාවෙන් ඉතා ගෞරවයෙන් යුතුව සකස් කරගන්නට යදුනා වූ ඒ ගිලන්පස මල් පහන් චතුමදුර ආදී අනේක විදිහේ පූජාවන් තථාගත බුදුපියාණන් වහන්සේ උදෙසා එවගේම බෝධි රාජාණන් වහන්සේ උදෙසා පූජා කරමින් පූජාම වේවා යන චේතනාවෙන් යුක්තව මේ විදිහට කියන්නේ මාගේ ස්වාමියෝ බුදු පියාණන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරු සේක කෙලින් සතුරන් නැති කන සේක රහසින්වන් පව් නොකල සේක සියලු ලෝවැසේ අයන්ගේ ආමිස පූජා ප්‍රතිපන්ති පූජා සියල්ලටම සුදුසු වනසේක මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණ ඇත්තා වූ අසම වූ අසම සම වූ දෙවියන්ට දෙවි වූ මටම ස්වාමි වූ මගේම බුදුමෑණියන් මගේම බුදු පියාණන් මොහදුරට ලහිරු මඩලක් වූ කෙලෙස් ගින්නට මහා මේඝයක් වූ ගමනින් ශාන්ත වූ පැවැත්මෙන් සංවර වූ
අනාතනාතෝ අසරණ සරණ වූ අග්‍ර දක්ෂිණේය බුදු පියාණන් වහන්සේට මේ ප්‍රදීපාලෝක පූජා කරමි පූජා වේවා මේ සුවඳ තුම් පූජා කරමි පූජා වේවා මේ සුවඳ මල් පූජා කරමි පූජා වේවා මේ ගිලන් පස පූජා කරමි පූජා වේවා මේ දැහැත් පූජා කරමි පූජා වේවා මේ බෙහෙත් පූජා කරමි පූජා වේවා මේ සියලු පූජාවෝ නිර්වාණ ශාන්තිය පතා සංසාර දුකින් අත මිදීම පතා බුදු පියාණන් වහන්සේට බෝධි රාජයාණන් වහන්සේට පූජා කරමි පූජා වේවා පූජාම වේවා සාදු කියන්නේ අපි එකට මේ ගාථා කියමු නිවේදයාමි සම්බුද්ධං විතරාගං මහාමුනිං නිමන්තයාමි සුකතං ලෝකජෙන්ටන් නරා ගනසාරම්ප දින්තේන දීපේන තමදන්ස් තිලෝක දීපං සම්බුන්දං පූජයාමි තමෝනුදං ගන්ධ සම්භාරයුන්තේන දෝපේනාහං සුගන්ධිනා පූජයේ පූජනීයන්තං පූජාභාජන මුන්තමං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනින්දන්ස ශ්‍රීපාද සරෝරු පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මිතේන ලබාමි මොහං පොපං මිලායාති යතයි ධම්මේ කායෝ තතායාති විනාසභාවං සුගන්ධං සීතලං කම්පං
प्रसन्न मधुरं शुभं पानीयमेतं भगवा पतिगन्नातु उत्तम अधेवासे तुनो भन्ते गिलान पच्यंगिमं अनुकंपं उपादाय पतिगन्नातु उत्तम अधेवासे तुनो भन्ते विसंचं परिकंपितं अनुकंपं उपादाय पतिगन्नातु उत्तम अधिवासे तुनो भन्ति सम्मं संधाय पूजितं अनुकंपं उपादाय पतिगन्नातु उत्तम वन्दामि चेति यं सम्मं संबठानेषु शारीरिक धातु महाबुद्धिं बुद्धरूपं सकलं यस्य मूले निसिन्नोव संबारि विजयं पन्तो संबन्युतं संता वन्दे तं बोधिपादपं इमे एते महाबोधि लोकनाथेन पूजिता अहं पिते बोधिराजा नमस्ते इंद्रनील वन पंत सेत खंध भासुरं संतु निंत पंक जाय पूजितंग सात दं अंग बोधि नाम वाम देव रुख सन्नि तं विशाल बोधिपाद पं नमामि संबधा पटमं बोधिपल्लंकं द्वितीयञ्च अनिमिषं तृतीयञ्चक मनं सिन्तं चतुर्थं रत्नागरं पञ्चमं अजपालञ्च मुचलिन्देन संतमं राजायतनं वन्दे तं मुनिसेवितं साधु कियन्न මේ විදිහට කියන්න බෝධි මළුවේ අඳුර පළවා සිතේ සැතෙහින් පහන් දල්වා දොහොත් මුදුනේ තබා වඳිනෙමි उत्तम जय श्री बोधि राजा सुगंध विहीन कुसुम माला बोरजुन हट फलंद वाला दोहन मुदुनी तबावंधी निमी उत्तम जय श्री बोधि राजा सिसिल सुवंदिन सुवंद गल्वा दोहन सदैन
බෝසමිදුනාවා දොහොත් මුදුනී තබා වඳිනිමි උතුම් ජය සිරී බෝධි රාජා දීප පූජා ධූප පූජා ගිලන් පස හා බෙහෙත් පූජා කරමි මහ බෝ රජුට පූජා වඳිමි ජය සිරි බෝධි රාජා මාරක දෙන දෙවිවරුන්ට නිතර නිතර පින් ලැබෙන්ට සාදු සාදු මමන් වදීමි ජය සිරි මහබෝරජුන්ට සියලු අපල දුරු කෙරෙන්ට රෝග සතුරු බිය නොවෙනින්ට සාදු සාදු මමන් වදීමි ජය සිරි මහබෝරජුන්ට ඇස් වහා කටවා ඇරෙනින්ට මග තුට අන තුරු නොවෙනින්ට සාදු සාදු මමන් වඳහිමි ජය සිරි මහබෝ රජුන්ට මිය ගිය නෑ හිතවතුන්ට පරලොව සුගතිය ලැබෙනින්ට සාදු සාදු මමන් වඳිමි ජය සිරි මහබෝ රජුන්ට සාදු කියන අපි කවුරුත් එකට මේ කවි කියමු රන්වන් පාටින් දලෝලාන බෝධිය නිල්වන් පාටින් කොළලාන බෝධිය ගෞතම මුනිදුන් පිටදුන් බෝ අපින් වඳිමු ජය සිරි මහබෝධිය ධම්මදෙව් තලයි හටගත් බෝධිය සංගමින් තෙරණිය ගෙන වැඩි බෝධිය ගෞතම මුනිදුන් පිටදුන් බෝධිය අපින් වඳිමු ජය සිරි ධම්මදෙව් තලයි හටගත් බෝධිය මහමෙවුනාවේ රෝපිත බෝධිය ගෞතම මුනිදුන් පිටදුන් බෝධිය අපින් වඳිමු ජය සිරි මහා දෙව්ලොව දෙවියන් පුදකල බෝධිය නාලොව සතියක් පුදලාද බෝධිය දෙනෝදහක් දෙන වඳිනා බෝධිය අපින් වඳිමු ජය සිරි මහා
මම මේ මළුවට යනවා එනවා බෝමුල් බෝපන් මට පෑගෙනවා සමාව දී මාගේ පව් ආරවනවා බෝරාජුනි මට අවසර දෙනවා උඩ මාළුවේ බෝ රජු වැඳ බෙනවා දෙවැනි මාළුවේ මල් පහන් වැලි මාළුවේ මහ සෙනග වඳින මතුමන්තේ අපි නිවන් දකිනවා කායේන වාචා චින්තේන පමාදීන මයාකතං අච්චයන් කමමි භන්ති බූරි පඤ්ඤ තථාගත කායේන වාචා චින්තේන පමාදීන මයාකතං අච්චයන් කමමි ධම්ම සන්දෙන්ටක අකාලික කායේන වාචා චින්තේන පමාදීන මයාකතං අච්චයන් කමමි සංඝ සුපටිපන්න අනුන්තර සාදු කියන්නේ සසර වසන තුරු නිවන් දකින තුරු මේ සංසාරේ අසත්පුරුෂින්ගේ පාපකාරී මිතුරන්ගේ ඇසුර නොලැබීවා කල්යාණ මිත්‍ර සම්පත්ති උදා වේවා යන චේතනාවෙන් යුක්තව එකට ගාථා කීමෙන් සත්පුරුෂ ප්‍රාර්ථනා කරමු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිම්බාන පන්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිම්බාන පන්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිම්බාන පන්තිය සාදු කියන්නේ අද දවස තුල එනවරහදී ගිලන් පස පූජාවේ මූලික දායකත්වයේ දරන පුලින බුලත් සිංහල මහත්මයා ඒ වගේම දිලීකා බුලත් සිංහල නෝන මහත්මිය ඒ තියෙනිය පුතුණුවන් ඇතුළු පවුලේ සියලු දෙනාගේම මූලිකත්වයෙන් දායකත්වයෙන් තමයි අද දවස තුල ගිලන් පස පූජාව පැවැත්වෙන්නේ එනවරහදී ගිලන් පස පූජාවෙන් අනතුරුව මේ මොහොතේ ඒ පැවැත්වෙන ධර්ම දේශනාවට තමයි ඔබ සියලු දෙනාම සූදානම් වෙන්නේ අද දවස තුල මේ ධර්ම දේශනාව පවත්වන්නේ ශාස්ත්‍රපති අමුණුගම ශ්‍රීනිවාස ස්වාමින් වහන්සේ විසින් උන්වහන්සේ තමයි අද දවස තුල මේ ධර්ම දේශනාව සිදු කරන්නේ නැවතත් ඔබට මතක් කරනවා මේ උද්ගත වෙලා තිබෙන වර්තමාන තත්ත්වේ නිසා මේ වීසනකාරී තත්ත්වයේ මත විහාරස්ථානයේ తాවකාලිකව විහාරස්ථානයට පැමිණිලා වෙනදා මෙන් මේ ආගමික කටයුතු කිරීමට ඔබට නොහැකි මේ තත්ත්වේ මත මේ තත්ත්වෙ ටිකක් පහව යනතුරු විහාරස්ථානයේ තුලට ඇවිල්ලා ඒ දානමාන ආදී පින්කම් කටයුතු සිදු කර ගැනීමට නොහැකි නමුත් ඒ සියලු දෛනිකව සිදුවෙන ආගමික කටයුතු ඔබට අන්තර්ජාලය හරහා ඒ Facebook ඒ වගේම YouTube ආදී තාක්ෂණිය ඔස්සේ ඔබට දැක බලා ගැනීම ඒ දැක බලාගෙන අනුපින් අනුමෝදන් වීමේ හැකියාව තිබෙනවා ඒ ශ්‍රී සද්ධාතිස්ස page එක ඔස්සේ ඔබට දැක බලා ගැනීම හැකියාව තිබෙනවා එන සතියේ ඔක්තෝබර් 24 සහ 25 කියන දෙදින මුළුල්ලේ විහාරස්ථානය තුළ කටින පින්කම පැවැත්වෙනවා ඒ පින්කමත් ඔබට සෙනසුරාදා හවස 5ට ඔබට නව 8:20 ගිලන්පස පූජාව විහාරස්ථානය තුළ පැවැත්වෙනවා ඒක සජීවීව ඔබට අන්තර්ජාලය හරහා
YouTube ආදි තාක්ෂණයේ ඔස්සේ ඔබට දැක බලා ගැනීමේ හැකියාව තිබෙනවා. ඉන් පසුව ඒ කටින පින්කම පැවැත්වෙන දවස තුල ඒ පින්කමත් ඔබට දැක බලා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ පිළිබඳව ඔබට ඒ අන්තර්ජාලය හරහා ඒ වගේම YouTube ඒ වගේම Facebook ඒ වගේම WhatsApp Viber ආදි තාක්ෂණයේ ඔස්සේ ඔබට ඒ පිළිබඳව දැනුවත් කිරීම ඊමේල් මගින් ඔබට බොහෝ දැනුවත් කිරීමක් සිදු කරනවා. ඒ පිළිබඳව අවශ්‍ය ඒ වගේම ඒ YouTube ඒ වගේම Facebook ඒ වගේම Zoom කියන තාක්ෂණයේ ඔස්සේ ඔබට පින්කමට සහභාගී වීමේ හැකියාව තිබෙනවා. ඒ පිළිබඳව දැනුවත් කිරීමක් ඉදිරියට සිදු කරනවා. නැවතත් මතක් කිරීම සිදු කරන්නට යෙදුණි ඒ පින්කම පිළිබඳව. දැන් මේ මොහොතේ ඒ ධර්ම දේශනාව පැවැත්වීමටයි සූදානම්. කවුරුත් සාදුකාරයක් පවත්වලා ධර්ම දේශනාව සඳහා සූදානම් වෙන්න. සියලු දෙනාම සාදුකාරය ප්‍රාර්ථන්න. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අද දවස තුලදී මේ සියලුම පින්වත් පිරිස බලාපොරොත්තු වන්නේ කෙටි ධර්මානුශාසනාවකට සම්බන්ධ වන්නට. ඒ සඳහා අද අපි විමසා බැලීමට බලාපොරොත්තු වන්නේ බුද්ධ දේශනාව තුළ සඳහන් වෙන ඉතාම වටිනා කියන සූත්‍ර දේශනාවක් විමසා බැලීමට. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක පැහැදිලි කරනවා, අපි කරන හොඳ නරක අනුව ඒකාන්තෙන් සුගතියට යන්නටත් ඒකාන්තෙන් අපහායගාමී වෙන්නටත් හේතු වෙන කරුණ කාරණා. මහානාම කියලා මේ ශාක්‍ය කුලපුත්‍රයෙක් දවසක් බුදුහාමුදුරු සමීපයට එනවා. අපි බුදුහාමුදුරු කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමේ බොහෝ වේලාවට උන්වහන්සේ කිඹුල්වතට වැඩම කරපු අවස්ථාවන්වල නිග්‍රෝධාරාමේ තමයි වැඩ හිටියේ. ඉතින් මේ මහානාම කියන මේ කුලපුත්‍රයාට, ශාක්‍ය කුලපුත්‍රයාට දවසක් දැනගන්නට ලැබෙනවා අපේ බුදුහාමුදුරෝ මේ නිග්‍රෝධාරාමේ වැඩ ඉන්නේ. උන්වහන්සේ ළඟට ගිහිල්ලා මට මේ ඇතිවිලා තියෙන මේ ප්‍රශ්නය, මේ ගැටලුව විමසා ගන්න බලා ගන්නට ඕනේ කියලා මේ මහානාම කුමාරයා නිග්‍රෝධාරාමයට යනවා. වැදල එකත් පසව ඉන්න මහානාම කුමාරයා බුදුහාමුදුරන්ට මේ විදිහට කියනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, මා කාමභෝගී ජීවිතයක් ගත කරන පුද්ගලයෙක්. මට අමුදරුවෝ ඉන්නවා. මට දැසිදස්කම් කරුවෝ ඉන්නවා. මම වෙලහෙළදාම් කටයුතු සිදු කරනවා. හැබැයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, මගේ හිතේ සද්ධාව කියන දේ තියෙනවා. බුදුහාමුදුරුවෝ කෙනෙහි, ධම්මරත්නය කෙරෙහි, සංඝරත්නය කෙරෙහි සද්ධාව කියන දේ තියෙනවා. ඉතින් ඒ කාලේ
කෙනෙක් හඳුන්වා දුන්නා ගිහි ඇත්තෝ තමන් හඳුන්වා දුන්න ආකාරය තමයි ඒ මුලින් සඳහන් කරන්නට යෙදුනේ. ඉතින් මේ කුල පුත්‍රයා සඳහන් කරනවා මා රන් රිදී මුතු ආභරණ පළඳිනවා. මා කසී සලු පොරවනවා. ඉතින් මා මේ කාම භෝගී ජීවිතයක් ගත කරත් මගේ හිත විසිරීලා තිබ්බ මොහොතක මා මියදුනොත් මම මොන ආත්ම භාවයක උපදීද? මා මේ පාර යනකොට ඒ කාලේ අද වගේ යාන වාහන තිබුණේ අශ්ව කරත්තව ඒ වගේම විවිධ සතුන් එකතු කරගත්ත රථ තමයි දා පැවතුනේ. ඉතින් මේ යන පාරේ යනකොට මේ සත්‍යයේ පහර දීමකින් මා මිය ගියොත් මම මොන ආත්ම භාවයක උපදීද? යම් කිසි අවස්ථාවක අනතුරකට පත් වෙලා මා මිය ගියොත් මගේ හිත විසිරලා තිබ්බ අවස්ථාවක මා මිය ගියොත් මම මොන ආත්ම භාවයක උපදීද? මේ ප්‍රශ්නේ තමයි බුදුහාමුදුරන්ගෙන් මේ මහා නාම විමසන්නේ. බුදුහාමුදුරෝ මේ මහා නාම කුමාරයාට කියනවා මහා නාම ඔබ මේ වටිනා ප්‍රශ්නයක් තමයි මගින් මේ විමසන්නේ. මොකක්ද මේ ලෝකේ ජීවත් වෙන සියලුම මිනිසුන්ට තියෙන ගැටලුවක්? ඒ තමයි මරණ මංචකේ ඉන්නකොට තමන්ගේ හිත පිරිසුදුව පැවතුනේ නැති වුණු තැන අපිරිසුදු වෙලා හිත විසිරීලා අයහපත් චේතනාවන් තැම්පත් වෙලා මුදුන්පත් වෙලා තිබ්බ මොහොතක තමන් මරණයට පත් වුණොත් තම මොන ආත්ම භාවයක උපදීද කියන ගැටලුව මේ කාම භෝගී ජීවිතේ ගත කරන හැම දිනාටම තියෙන ප්‍රශ්නයක්. මහා නාමය ඔබ මේ විමසන මේ ප්‍රශ්නයට බුදුහාමුදුරුව පැහැදිලි කරනවා. මහා නාමය ඒකාන්තයෙන්ම සුගතිගාමී වෙන්නට නම් මරණයෙන් මතු හොඳ ආත්ම භාවයක බඹලොව දෙවිලෝ උපදින්නට නම් අපසන්තකේ කරුණ කාරණා කීපයක් තිබිය යුතුයි. මරණයට පත්වෙන මොහොතේදී හිත විසිරීලා යන්නේ නැතුව හොඳ තැනකට හිත එකතු කරගන්නට බුදුහාමුදුරෝ පැහැදිලි කරන මහා නාමයේ අපලග සමීපයේ තිබිය යුතු ප්‍රධානම ගුණාංගය ප්‍රධානම පළවෙනි කාරණා බුදුහාමුදුරෝ පැහැදිලි කරනවා සද්ධාව. සද්ධාව තියෙනවා නම් අපේ හිත නිරන්තරයෙන් තුනුරුවන් කෙරෙහි පැහැදීම ඇති වෙලා භාවනාවක් විදිහට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා බුද්ධානුස්සති අනුස්සති භාවනා තුන් වර්ගයක් නැත්නම් කොටස් තුනකට පෙන්වනවා. බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඇතිවන සද්ධාව බෝ ගෞරවේ සද්ධාව ඇතිවෙන තැන ඒ පුද්ගලයා බුද්ධානුස්සතිය වඩනවා. ධම්ම රත්නයේ කෙරෙහි බුදුරජාණන් වහන්සේගේ ධම්මයේ ධර්ම රත්නයේ කෙරෙහි ඇතිවන සද්ධාව කරන කොට ඇතිවන අනුස්සතිය ධම්මානුස්සතිය විදිහටත් බුදුහාමුදුරන්ගේ සංඝ රත්නයේ කෙරෙහි ඇති කරගත්තා වූ සද්ධාව ගෞරවය උන්වහන්සේලාගේ බැහැදකීම තුළ ඇතිවන සද්ධාව කරන කොටගෙන ඇති කරගත්ත අනුස්සතිය සංඝානුස්සතිය විදිහටත් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. මහා නාමයේ ඔබ සමීපේ බුද්ධ රත්නයේ කෙරෙහි ධම්ම රත්නයේ කෙරෙහි සංඝ රත්නයේ කෙරෙහි අචල විශ්වාසයක් අවබෝධයක් සද්ධාාවක් තියෙන තැන මහා නාමයේ ඒකාන්තයෙන්ම සුගතිගාමී වෙනවා. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා එහෙනම් මේ සද්ධාව කියන කාරණාව තමයි ප්‍රධාන වශයෙන් අපිට අවශ්‍ය කරන්නේ. තුනුරුවන් කෙරෙහි පැහැදීම ඇති කරගත්තේ සද්ධාව තමයි අපිට අවශ්‍ය කරන්නේ. අපායගාමී නොවි දුගතියට යන්නේ නැතුව සුගතිගාමී දිව්‍ය තලයක හෝ බඹ තලයක හොඳ යහපත් වූ ආත්ම භාවයක උපදින්නට අපිට අවශ්‍ය කරන ප්‍රධානම දේ තමයි සද්ධාව. සද්ධාව නිසා පින්වත්නි මිනිස්සු පහන් පූජා කරන, සුවඳ දුම් පූජා කරන, සුවඳ මල් පූජා කරන, විවිධ පුද පූජා පවත්වන්නේ තුනුරුවන් කෙරෙහි ඇති කරගත් මහත් සද්ධාව නිසා.
බොහෝම සද්ධාවෙන් කරන පින්කම් නිසා බොහෝම සද්ධාවෙන් කරන කටයුතු නිසා ඒකාන්තයෙන්ම ඒ ඇත්තෝ දෙව්ලොව උපදින්නට සුගතිගාමී වන්නට ප්‍රධාන කාරණාව හැටියට බුදුහාමුදුරු පැහැදිලි කරනවා මහා නාමයන් බුදුහාමුදුරු පැහැදිලි කරනවා මහා නාමය මේ ලෝකේ බොහෝ දෙනා මේ ධර්මයේ කෙරෙහි සද්ධාවක් නොමැතිකම නිසා තුනුරුවන් කිරි පැහැදීම නොමැති කර නිසා අපාය ගාමී වෙනවා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කරගත් සතියේ ඒ කාල වකවානුව තුල පාපී මාරයා බුදුහාමුදුරු සමීපයට ඇවිල්ලා මෙහෙම කියනවා බුදුහාමුදුරනේ ඔබ වහන්සේ අවබෝධ කරගත් ධර්මය මේ එහා මෙහා සැරිසරමින් මගතොටේ හමු වෙන මිනිසුන්ට ධර්ම දේශනා කරලා වෙහෙසටපත් වෙන්නට එපා. ඔබ වහන්සේ අවබෝධ කරගත් ධර්මය අවබෝධ කරගත් ඒ ඥානය මේ ලෝකවාසී මිනිසුන්ට දේශනා කරලා ඒ සසර ගමනින් එතර කරන්නට උත්සාහ කරන්නට එපා. ඔබ වහන්සේ වෙහෙසෙන්නට එපා, මහන්සි වෙන්නට එපා කියලා පාපි මාරයා ඒ සතියේදීද ආරාධනාවක් කරනවා. බුදුහාමුදුරු මේ පාපී මාරයාට කියන පාපී මාරය මේ ලොව පහළ වෙන බුදුරජාණන් වහන්සේලා මේ අවබෝධ කරගත් ස්වඥාණයෙන් අවබෝධ කරගත් මේ දැනුම මේ අවබෝධය මේ අවබෝධ කරගත් ඒ ධර්මය ලෝකවාසී සියලු සත්‍යයට දේශනා කරන්නටයි මේ ලොව පහළ වෙන්නේ ඔබ කියන විදිහට පාපී මාරය මේ බුද්ධ ශාසනයේ සඳහන් වන භික්ෂු භික්ෂුණී පාසක උපාසිකා කියන සිව්වන පිරිසක් මේ බුද්ධ ශාසනය තුල ඇති වෙනවා. ඔවුන් විශාරද එවගේම බහුශ්‍රුත ඥානීන් යුත් පිරිසක් බවට පත් වෙලා මේ ධර්මය ප්‍රචලිත කරන්නට මේ ශාසනයේ පැවැත්මට මේ සමාජයේ පැවැත්මට පුද්ගල පැවැත්මට ඔවුන් කටයුතු කරනකන් මේ බුද්ධ ශාසනයේ උපදින නැත්නම් බුදුරජාණන් වහන්සේලා උපදිලා මේ ධර්මයේ දේශනා කරලා ධර්මයේ ප්‍රචලිත කරලා උන්වහන්සේලා ඔවුන්ව වැඩි දියුණු වෙනකන් පරිනිර්වාණය සිදු කරන්නේ නැහැ. ඒ නිසා පාපී මාරය මට හැකියාවක් නැහැ මේ ලෝකවාසී සියලු සත්‍ය අනතුරේ දමලා ඔබ කියන විදිහට පිරිනිවන් පාන්නට. මෙහෙම කිව්වට පස්සේ පාපී මාරයා බුදුහාමුදුරන්ගෙන් නික්මලා යනවා. බුදුහාමුදුරු කියන මහා නාම සද්ධාව තියෙන තැන ගෞරවයේ තියෙන තැන අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයාගේ සිතිවිලි වලට අයහපත් මාරයන් වල අයපගීම අයහපත් සිතිවිලි වලට අයහපත් චේතනාවන් වලට පැමිණෙන්නට අවස්ථාවක් නැහැ. බුදුහාඳුරු කියන මහා නාමය නම් ඔබ සමීපයේ තිබිය යුතු ප්‍රධානම ගුණාංගය ප්‍රධානම දේ තමා සද්ධාව කියන කාරණාව. බුදුහාඳුරු කියන මහා නාම ඊළඟ කාරණාව තමා කය වචනේ ඇති කරගත් සංවරකම සීලය. සීලවන්තකම තමා බුදුහාමුදුරු දෙවෙනි කාරණාව හැටියට පැහැදිලි කරන්නේ. සද්ධා දනං සීල දනං හිරියොත්තප්පියං දනං බුදුහාමුදුරු පැහැදිලි කරනවා. සීලවන්තකම මහා නාම සුගතිගාමී වන්නට හිත විසිරුණු වෙලාවක තමන්ගේ හිතේ ඇතිවුණු යම් අයහපත් චේතනාවල් නිසා අපායගාමී වෙනවා. ඒ නිසා හිත විසිරෙන්න දෙන්නේ නැතුව සුගතිගාමී වෙන්නට නම් සීලවන්ත භාවයත් අවශ්‍ය කරන අංගයක් හැටියට බුදුහාමුදුරු පැහැදිලි කරනවා. බුදුහාමුදුරු පැහැදිලි කරන මහා නාම මේ ගිහි කාම භෝගී ජීවිතේ ගත කරන දෙනාට තියෙන නිත්‍ය සීලය තමයි පංචශීලය. ප්‍රාණඝාතයෙන් වැළකීම, අන්සතු දේවල් වලින් ගැනීමෙන් වැළකීම, කාමී වරදවා හැසිරීමෙන් වැළකීම, මුසාවස් දෙසීම,
මත්පැන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම මේ කාරණා වලින් වැළකීම බුදුහාමුදුරු පැහැදිලි කරනවා. ගිහි ජීවිතේ ගිහි නිත්‍ය සීලේ හැටියට පංචශීලයේ පැහැදිලි කරනවා. හැබැයි බුදුහාමුදුරු පැහැදිලි කරන මේ කාමභෝගී ජීවිතේ ගත කරන මේ පංචශීල සමාදන් වෙන මේ ඇත්තන්ට නච්ච ගීත වාදිත විසෝක මේ නටන්නට එපා කිව්වේ නැහැ. ඒ වගේම ගී කියලා තමන් සතුටු වෙන්නට එපා කිව්වේ නැහැ. මොකද මේ අතු කාම්භෝගී ජීවිතයක් ගත කරනවා. එතකොට ඔවුන්ට රන්රිදී වටිනා කියන වස්ත්‍රාභරණ වලින් සැරසෙන්නට ඒ වගේම විවිධ වටිනා කියන බොහෝ වස්ත්‍ර වලින් කසී සළු වලින් සැරසෙන්නට එපායි කිව්වේ නැහැ බුදුහාමුදුරුවෝ. මොකද ඔවුන් කාමභෝගී ජීවිතයක් ගත කරනවා. ඉතින් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා, හැබැයි ඔබ පංචශීලයේ සමාදන් වෙමින් ඉන්නවා. හැබැයි ඔබ උපෝසත සීලයේ සමාදන් වෙනවා ඔබ මාසෙට එකපාරක් හෝ නැත්නම් සතර පෝය කියලා අපි සඳහන් කරනවා. මේ සතර පෝය තුල ඔබ උපෝසතේ සමාදන් වෙන දවස තුල ඔබ නච්ච ගීත වාදිත නැටුම් ගැයුම් වලට යෙදවීම, තමන්ගේ හිත යොමු කිරීම, තමන්ගේ කය වචනයේ යෙදීම සුදුසු නැහැ. ඒ වගේම නච්ච ගීත වාදිත විසූක දස්සන තමන් පංචකාමී සම්පත්තියේ ගත කරනකොට පංචකාම ගුණයන්වල තමන් හැසිරෙනකොට දස්සන තමන්ගේ දැකීම විසූක දස්සන මාලා තමන්ගේ දැස විකාර කරන විදිහට තමන් දර්ශනීය බලනවා, තමන් විවිධ දේවල් බලනවා, තමන්ගේ ඇස පිනවනවා, කන නාසය දිව ශරීරේ මනස කියන මේ ඉන්ද්‍රියන් ඔබ සංවර කරනවා. කංගර කරන්නේ නැතුව ඔබ පිනවනවා. හැබැයි උපෝසත සීලේ සමාදන් වෙන දවසට, තමන් නිති සීලේ සමාදන් වෙන දවසට පසරුස්සක පෝය වෙන්නට පුළුවන්. මේ දවස තුල මහරහතන් වහන්සේලාගේ ගමන් මාර්ගයේ ගමන් කරන පිරිසක් වශයෙන් ඔබ අන්න ඒ දවස තුල විකල් භෝජනේ තමන්ට වෙනදා දවසේදී ඕන වෙලාවක ආහාර පාන, තමන්ගේ රුචියක් ඇති වුණු වෙලාවක, බඩගින්නක් ඇති වුණු වෙලාවක ආහාර ගන්නට පුළුවන්. හැබැයි උපෝසතේ සමාදන් වුණු දවසේදී මහා නාම ඒ විදිහට තමන්ගේ කුස පිනවන්ට යාම තුළ තමන්ට මොකද වෙන්නේ? අර උපෝසත සීලේ සමාදන් වීමක් නැති වෙනවා. මහා නාමේ නිසා තමන් මේ උපෝසතේ සමාදන් වුණු දවසට සිල්වත් වෙමින්, ගුණවත් වෙමින්, හොඳ අවබෝධයෙන්, හොඳ නුවණින්, වීරියෙන් විමසීමේ යුත්තව කටයුතු කරන තැන මහා නාම ඔබට පුළුවන්කම තිබෙනවා තමන්ගේ විසිරුණු සිත එකතු කරගන්නට, සකස් කරගන්නට. විකල් බොදුනින් දුර වෙලා, එවකින් උච්චාසයන මහාසයන තමන් වෙනදා පාවිච්චි කරපු මහා වටිනා කියන මහා ගාම්භීර ආසන වලින් එදාට මිදලා තමන්ට තාම සරල ජීවිතයක් ගත කරන්නට පුළුවන් නම් අන්න මහා නාම ඔබ සීලවන්ත වෙනවා. ඔබ සීලේ කියන දේ ඔබ ආරක්ෂා කරගන්න. ඒ නිසා කය වචනය සංවර කරගත්ත තැන ඔබ සිල්වත් වෙනවා මහා නාම. බුදුහාඳුර මේකට උපමාවක් සඳහන් කරනවා මහා නාම. ඒකේච බුද්ධං සරණං ගතහසේ නතේ ගමිස්සන්ති අපාය. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ මහා නාමයන්ට පැහැදිලි කරනවා ඒකේච බුද්ධං සරණං ගතහසේ. බුදුරජාණන් වහන්සේ පැහැදීම ඇති කරගෙන, බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇති කරගෙන සරණ යනවා නම් නතේ ගමිස්සන්ති අපාය, කවදාකවත් අපායේ ගාමි වෙන්නේ නැහැ කියනවා. පහය දේව මානුසං ඔහු තමන්ගේ කය, තමන්ගේ ශරීරයේ ඇතහැරිය තැන මොකක්ද කියන්නේ බුදුහාමුදුරුවෝ කියන දේශනා කරනවා. පහය තමන්ගේ කය, තමන්ට මේ ඇස කන නාසය කියන මේ දිව ශරීරයේ කියන මේ පංච ඉන්ද්‍රියන් කෙරෙහි තමන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් තමන් දකිනවා නම් අන්න එතන බුදුහාමුදුරු පැහැදිලි කරනවා දේව මානුෂයන් පරිපූර්ණ සම්දි දෙව්‍ය මිනිස්සු
නැත්තම් දෙවිවරු එදාට පහළ වෙනවා වැඩි වෙනවා කියලා කියනවා. බුදුහාමුදුරු පැහැදිලි කරනවා මේ ලෝකේ බුද්ධ ශූන්‍ය කාලයන් වල බුදුහාමුදුරන්ගේ පහළවීමක් නැති වෙන තැන මිනිස්සු සද්ධාවෙන් බැහැර වෙනවා. පිනට ලැබිකම නැති වෙනවා. ඔවුන් පවට ඔවුන් ළඟා වෙනවා. ඔවුන් නිති සීලේ රකින්නේ නැති පිරිසක් බවට පත් වෙනවා. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා මේ බුද්ධ ශූන්‍ය කාලවල පවතින නිත්‍ය මිත්‍යා දෘෂ්ටිය. නිත්‍ය මිත්‍යා දෘෂ්ටිය. එතකොට ඒ කාලවල මිනිස්සු මේ නිත්‍ය මිත්‍යා දෘෂ්ටියෙන් ජීවත්වන මිනිස්සු මේ පින්නට ලං වෙන්නේ නැහැ. ඔවුන් පවට ලං වෙමින් ලැජ්ජා බය කියන දේ අත්හැරලා ඔවුන් අපායගාමී වන්නට කටයුතු යෙදෙනවා. ඒ කාලවල මේ මිත්‍යා දෘෂ්ටිය පවතින කාලවකවානුවන්වල මිනිස්සු පින පව කියන දේ හඳුනන්නේ නැහැ. කර්මයේ කර්මඵලය පිළිබඳව හඳුනන්නේ නැහැ. ඔවුන් හැම වෙලෙම කාම භෝගීව ඔවුන් හැම වෙලෙම තමන්ගේ සිත පිනවමින් තමන්ගේ කය වචනේ පිනවමින් කටයුතු කරන්නට යාම තුළ ඒකාන්තයෙන්ම අපායගාමී වෙන බව බුදුහාඳුරු පැහැදිලි කරනවා. ඒ නිසා මේ බුද්ධ ශූන්‍ය කාලයන් වල මිනිස්සු පව් කරන්න නිසා දිව්‍ය මණ්ඩලයේ දෙවිවරුන්ගේ ආශිර්වාද උන්ට ලැබෙන්නේ නැති වෙනවා. ඒ වගේම තමයි දෙවිවරු පහළ වීම අඩු වෙනවා. බුදුහාඳුරු කියනවා ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙනකොට දවසක් මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකෙට වැඩම කරපු අවස්ථාවක උන්වහන්සේට ඇහෙනවා මේ දෙවිවරු ප්‍රීති ഘോഷා නගනවා. දෙවිවරු මහා ශබ්දයෙන් මහා සද්ධාවෙන් ඒ වගේම මේ දෙවිවරු හරීම සන්තෝෂෙන් ප්‍රීති ഘോഷා නගනවා. මොකද මේ බුදුහාමුදුරු කෙනෙක් පහළ වෙනවා කියලා, බුදුහාමුදුරු කෙනෙක් වැඩ ඉන්නවායි කියලා පුඟලඟ ආන්දරන්ට දක්නට ලැබෙනවා. ඒ තමයි පින්වතුනි ඔවුන් බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා ඉන්න කාලය තුල. ඒ වගේ බුදුහාමුදුරු කෙනෙක් පහළ වෙන කාලයන් වල මේ දෙවිවරු හරිම සන්තෝෂ වෙනවා. මොකද දිව්‍ය මණ්ඩවල දෙවිවරු වැඩි වෙන නිසා. බුද්ධ ශූන්‍ය කාලයන් වල දෙවිවරුන්ගේ පැමිණීම ඉතාම අල්පයි, ඉතාම සුවල්පයි. ඒ නිසා තමයි මේ දෙවිවරු ප්‍රීති ഘോഷා නගමින් කටයුතු කරන්නේ. ඉතින් මුගලන් හාමුදුරුව මේ කාරණා බුදුහාමුදුරන්ට කිව්වට පස්සේ මතක් කරාට පස්සේ තමයි බුදුහාමුදුරුව මේ ගාථාව දේශනා කරන්නට යෙදෙන්නේ. ඉතින් මෙහෙම විමසනකොට මේ මහානාමයන්ට කියනවා, මහානාමය ඔබට එනම් සිල්වත්කම කියන දේ සීලවත් භාවයත් අනිවාර්ය අංගයක් වෙනවා. ඒකාන්තයෙන්ම සුගතිගාමී වන්නට. මෙහෙම දේශනා කරන බුදුහාමුදුරුව තුන්වෙනි කාරණාව හැටියට මතක් කරන සුතවත් භාවය, දහම් දැනුම. ඔබ කල්යාණ මිත්‍රයන්ගෙන් ඔබ ධර්මයේ ඔබට අහන්නට සැලසීලා තියෙන. ඒ වගේම ඔබ දහමින් පෝෂණය වෙනවා. ඒ වගේම තමන් ඇසූ පිරු තැන් තැන් ඇති පුද්ගලයෙක් බවට පත් වෙනවා. කෙනෙකුට හිතෙන්නට පුළුවන් සමහරක් වෙලාවට කෙනෙක් කතා කරනවා නිවන ගැන කතා කරනවා. කෙනෙක් තමන්ගේ මාර්ගඵල අවබෝධය ගැන කතා කරන. හැබැයි පටිච්ච සමුප්පාදේ, ඒ වගේම සතර සංවර සීලේ, ඒ වගේ මේ පුංචි පුංචි කාරණා නොදැනීම තැන මේ මිනිස්සු මේ මාර්ගඵල ගැන කතා කිරීම ඒක වැදගත් නොවන බව බුදුහාඳුරු පැහැදිලි කරනවා. මහානාමයේ නිසා ඔබ ඇසූ පිරු ඇති තැන් පුද්ගලයා බවට පත් වෙන්නට ඕනේ. දැනුමෙන් පෝෂිත ඔබ ව්‍යක්ත විශාරද, ඒ වගේ බහුශ්‍රොත ධර්මදර සාමීචි පටිපන්න අනුධර්මචාරී පිළිවෙතකට යොමු වෙච්ච හුරු වෙච්ච පිරිසක් බවස ඔබ පත් විය යුතුයි. අන්න එතන සුතවත් භාවී දහම් දැනුම ඇති පුද්ගලයෙක් බවට පත් වීම තුළ ඔබට හැකියාව නැහැ ඔබ වැරදි වැඩවලට යොමු වෙන්නට. මේ නියත මිත්‍යා දෘෂ්ටිය පවතින කාලවංගල මිනිස්සු විවිධ කතා කියනවා. මොකක්ද? අර ගලට වැන්දොත්, අර ගහට වැන්දොත්, අර පුද්ගලයාට වැන්දොත් ඔබට ඔබේ ලෙඩ සුව කරගන්නට පුළුවන්. ඔබට ඔබේ තියෙන සියලු ප්‍රාර්ථනාවන් ලං කරගන්නට පුළුවන්. ඔබේ සියලු ප්‍රාර්ථනාවන් වලට ඔබට ළඟා වෙන්නට පුළුවන්.
මේ නියත මිත්‍යා දෘෂ්ටිය තියෙන කාලයකනල මිනිස්සු පව් කරන්නට පුරුදු වෙනවා. ඔවුන් අර ගලප් පෙන්නල වදින්නට ගියතොන් බඩ ගහගෙන ගිහිල්ලා හරි වැදලා අර තමන්ගේ අර මිත්‍යා දෘෂ්ටික මතයන් නිසා ඔවුන් අර මිත්‍යා දෘෂ්ටික මතවල ජීවත් වෙන නිසා ඔවුන්ට සත්‍යව ඇති වෙන්නේ නැහැ. පින පව කියන දේ පිළිබඳ අවබෝධයක් ඇති වෙන්නේ නැහැ. බුදුහාමුදුරු කියනවා පොල් ගහක් පෙන්නලා හරි මොකක් හරි වෘක්ෂයක් පෙන්නලා හරි කිව්වොත් අන්න අර ගසට වැන්දොත් ඔබේ රෝග සුව වෙනවා කිව්වොත් මිනිස්සු මේ මිත්‍යා දෘෂ්ටිකයන් අර ගිහිල්ලා අර කිසිදු වැඩකට නැති වෘක්ෂයකට වන්දනා කරලා මොකද වෙන්නේ අර තමන්ගේ මේ මිත්‍යා දෘෂ්ටිකයන් නිසා මිත්‍යා දෘෂ්ටික මතයන් නිසා ඔවුන් අපායගාමී වෙනවා මහා නාම මේ රන් රිදී එවැගේම තමන්ගේ තියෙන වස්තුව අතහැරලා කසීසලු අතහැරලා මේ චීවරය පොරවගත්ත සිවුරු පොරවගත්ත මේ භික්ෂූන් වහන්සේලා මගේ ශ්‍රාවක පිරිස නිවනට ඉක්මනට ගමන් කරනවා බුදුහාමුදුරු පැහැදිලි කරනවා මේ භික්ෂු ශ්‍රාවකයා හංසයාට උපමා කරනවා හංසයා කියන්නේ පින්වත්නි බොහෝම ලස්සන සතෙක් නෙවෙයි මොණරන්තික ගන්නකොට නමුත් බුදුහාඳුරු පැහැදිලි කරන මේ හංසයාට පියා බන්නට පුළුවන්. ඉතා ඉක්මනට පියා බන්නට පුළුවන්. මේ හංසයාගේ පියාපත්වල බර අඩුයි. බුදුහාඳුරු පැහැදිලි කරනවා මහා නාම හරියට මගේ මේ ශ්‍රාවක පිරිස වගේ. ඔවුන්ටත් අර කාමභෝගී ජීවිතෙන් මිදිලා ඒ වගේම පංචකාම ගුණයන්ගේ බැඳීමෙන් වැළකීලා ජීවත් වෙන නිසා ඔවුන්ගේ බර අඩුයි. ඔවුන් හරිම චාම් සරල ජීවිතයක් ගත කරන නිසා ඔවුන්ට මේ නිවන කියන මේ ධර්මතාවයට නිවන් දොරටුවට ළඟා වෙන්නට ඉතාම ඉක්මන් අර හරියට හංසයා වගේ කාමභෝගී ජීවිත ගත කරන මගේ ගිහි ඇත්තෝ ඔවුන් පංචකාමයේ ගුණේ යෙදිලා ඉන්නවා ඔවුන් අපදරුවන් පෝෂණය කරනවා ඒ වගේම රැකී රක්ෂාවන් වල ජීවත් වෙනවා ඔවුන් තමන්ගේ පංචකාමයේ පිනවනවා ඔවුන් හරියට අර මොනර වගේ මොනර හරීම ලස්සන සතෙක් මේ ලස්සන මේ මොනර පිල්විදහාගෙන ජීවත් වෙන ඔවුන් මේ සතාගේ පියාපත් හරීම බරයි ඒ නිසා බුදුහාමුදුරු උපමා කරනවා මහා නාම මේ කාමභෝගී ජීවිතේ ගත කරන මගේ ගිහි ඇත්තෝ හරියට මොනර වගේ මොකද ඔවුන්ට බැඳීම් වැඩි හරියට අර පියාපත්වල බර වැඩි වගේ ඔවුන් පංචකාම ගුණයන් වල පිහිටලා ඉන්න නිසා ඔවුන්ගේ පියාපත්වල බර වැඩි නිසා ඔවුන්ට නිවනට යන්නට යම් කිසි විදියක විවිධ බාධාවක් තියෙනවා. අපුතරුවන්ගේ වැඩ තියෙනවා, ගේදර වැඩ තියෙනවා, රැකී රක්ෂා කටයුතු වල වැඩ තියෙනවා. මෙන්න මේ විදිහට මේ පංචකාම ගුණයන්ගෙන් ඔවුන් බැදිලා විලිලා ඉන්න නිසා මේ නිවනට යන්නට යම් කිසි විදියක බාධාවක් තියෙනවා. හැබැයි බුදුහාමුදුරු පැහැදිලි කරන මහා නාම හැබැයි මගේ ශාසනය තුල සෝවන් ඵලයේ ළඟා කරගත්ත සකෘදාගාමි සකදාගාමි වෙච්ච අනාගාමි වෙච්ච උත්තමයෝ මගේ ගිහි පිරිස මගේ ශාසනය තුල හිටියා. ඒ නිසා ඔවුන් හරියාකාරව සිත විසිරෙන්නට නොදී පංචකාම ගුණයන් වලට ඇලීම් ගැලීම් වැඩිය තමන්ගේ හිත යොමු නොකර කටයුතු කරන තැන මහා නාම ඔවුන්ට ඉක්මනට මාර්ගපාලී මාර්ගඵලලාභී ජීවිතයක් ගත කරන්නට ඒ සෝවාන් සකදාගාමි අනාගාමි කියන මේ උතුම් මාර්ගයන් වලට යොමු වෙන්නට අවස්ථාව සැලසෙන. ඒ නිසා මහා නාම ඒකාන්තයෙන්ම සුගතිගාමි වෙන්නට නම් ඔබ ළඟ තිබිය යුතු තවත් ගුණාංගයක් තමයි මේ සුතවත් භාවය කියලා බුදුහාමුදුරු පැහැදිලි කරනවා. මෙහෙම විමසන මහා නාමයන් බුදුහාමුදුරු පැහැදිලි කරන මහා නාමය ඔබ සන්තකේ තිබිය යුතු තවත් ගුණාංගයක් තමයි ඔබ කාමභෝගී ජීවිතයක් ගත කරනවා කිව්වා, ඔබ කසීසලු පොරවනවා කියලා කිව්වා, ඔබ රන් රිදී මුතු කහවණු ආභරණ මේවා ආදී වටිනා කියන වස්තුන් ඔබ පරිභෝජනයේ සිදු කරනවා කිව්වා. හැබැයි මහා නාම තමන්ගේ හිත
පිරිසුදු කරගත්ත තැන හිත සකස් කරගත්ත තැන ඔබටත් පුළුවන්කම තියෙනවා ඒ කාන්තේම සුගති ගාමී වෙන්නට මේ කරුණු කාරණා අවබෝධයෙන් යුක්තව තමන් අවබෝධයෙන් යුක්තව මේවා විමසමින් මේවා අවබෝධයෙන් යුක්තව තමන් සමාදානයක් විදියට සමාදාන සීලයක් විදියට උපෝසතයක් විදියට කටයුතු කරන තැන ඔබට පුළුවන්කම තිබෙනවා ඒ කාන්තේම සුගති ගාමී වෙන්න සිවුන කාරණේ හැටියට බුදුහාමුදුරු පැහැදිලි කරනවා මහා නාමය ඔබ සන්තකේ ත්‍යාග සම්පත්තිය දන් දෙන්නට හුරු පුරුදු කරගත්ත හොඳ සිතක් ඔබ සන්තකේ තියෙන්නට ඕනේ. තමන්ගේ ජීවිතේ පුංචි හෝ දෙයක් දීලා සතුටු වෙන්නට පුළුවන්කමක් වෙන සිතක් සකස් කරගෙන තියෙන්නට ඕනේ. මසුරුකමින් ලෝභකමින් කෙනෙකුට උදව්වක් උපකාරයක් නොකර ජීවත් වෙන තැන ඔවුන්ට අනිවාර්යයෙන්ම ඒකාන්තයෙන්ම අපායගාමී දොරටුව විවර වෙනවා. මහා නාමයේ ඔබ තමන්ගේ ජීවිතය තුළ දන් දෙන්නට හුරුදු පුරුදු කරගත් තැන පුංචි හෝ දානයක් දෙන්නට විතක සතෙකුට වෙන්නට පුළුවන් විතක යාචකයෙකුට වෙන්නට පුළුවන් දන් ටිකක් දෙන්නට ඔබේ හිත පුරුදු කරලා තිබුණා නම් ඔබේ හිත සකස් කරලා තිබුණා නම් මහා නාමයේ ඔබට බුදුහාමුදුරු පැහැදිලි කරන මහා නාමයේ ඔබට අන්න හැකියාව ලැබුණා ත්‍යාග සම්පත්තිය සම්පූර්ණ කරගන්නට බුදුහාමුදුරු පැහැදිලි කරන මේ දීමනා දන් දෙන්නට හිත පුරුදු කරගීම තමන්ගේ හිත තුළ ඇති කරගත් මහ විශාල ගුණාංගයක් විදිහට බුදුහාමුදුරු පැහැදිලි කරන බුදුහාමුදුරු මේ කාරණාවත් එක පැහැදිලි කරනවා තමන් ධර්මයට ආදරය කරන ධර්මය අහන්නට ඒ වගේම ධර්මයේ කෙනෙකුට අහන්නට සැලැස්වීම මෙන්න මේකත් දානයක් හැටියට බුදුහාමුදුරු පැහැදිලි කරනවා ධම්ම දෙස්සී පරාභව හැබැයි තවත් කෙනෙක් ඉන්නවා ධර්මයට නිග්‍රහ කරන ඒ වගේම ධම්ම අසන්නට ඉඩ සලස්සා දෙන්නේ නැති පොතක් කියනකොට ඔබ මොකටද ওই පොත කියන ওই පොත කියලා කිසිදු තේරුමක් නැහැ. ওই ධර්මයේ කියවල ඔබට කිසිදු තේරුමක් නැහැ. ওই බණහල ඔබට කිසිදු තේරුමක් නැහැ කියන මේ ධර්මයටම නිග්‍රහ කරන බැනවදින පිරිසකුත් ඉන්නවා. මේක බුදුහාඳුරෝ පරාභව තමන්ගේ ඒකාන්තයෙන්ම පරාභවයට පත්වීම නැත්නම් අපාය ගාමී වන්නට සිදුවන කාරණාව හැටියට පැහැදිලි කරන නිසා ඔබ මේක දානයක් හැටියට තමන්ගේ ජීවිතය තුළ තවත් කිනකොට දෙන දීමනාවක් විදිහට පුරුදු පුහුණු කරලා තිබ්බ තැන ඔබට අනිවාර්යයෙන්ම ඒකාන්තයෙන්ම සුගතිගාමී වෙන්නට පුළුවන් කියලා කියනවා. මේ කාරණාවත් එක්ක බුදුහාමුදුරෝ පැහැදිලි කරනවා දවසක් මුගලන් හාමුදුරුවෝ දෙව්ලොවට වැඩම කරනවා. දෙව්ලොවට වැඩම කරන මුගලන් හාමුදුරන්ට දක්නට ලැබෙන හරිම ලස්සන පැහැපත් දෙවුරු එහා මෙහා සැරිසරනවා. මේ එහා මෙහා සැරිසරන දෙවුරු අතර එක දේවතාවක් ඉන්නවා. මේ දිව්‍ය පුත්‍රයා හරිම ලස්සනයි, හරිම පැහැපත්, හරියට අර ඖෂධී තාරකාව වගේ හරිම පැහැපත් බැබළෙන දිව්‍ය පුත්‍රයෙක් ඉන්නවා. මුගලන් හාමුදුරුව මේ දිව්‍ය පුත්‍රයා ළඟට ගිහිල්ලා මේ දිව්‍ය පුත්‍රයාගෙන් විමසනවා, දිව්‍ය පුත්‍රය, ඔබ මේ තරම් මහත් තේජසෙන් යුක්තව හරි පැහැපත් ලස්සනට ඔබ මේ දිව්‍ය කාන්තාවන් පිරිවරාගෙන දිව්‍ය රතවල එහා මෙහා සැරිසරන්නට ඔබේ පෙර වාසනාව, ඔබේ පෙර කර්මය මොකක්ද? ඔබ කරපු මහා විශාල පින මොකක්ද? මුගලන් හාමුදුරු මේ දිව්‍ය පුත්‍රයාගෙන් විමසනවා. මුගලන් හාමුදුරන්ට මතක් කරන දිව්‍ය පුත්‍රයා මුගලන් මහරහතන් වහන්සේ මා කරපු ලොකු පිනක් නැහැ. සමහරක් විට පින්වතුනි අපේ ජීවිතේ කරපු මේ පුංචි පිනක් ඉවහල් වෙනවා. අපි මරණාසන්න මොහොතේදී මරණ මංචකයේදී තමන් සුගතිගාමී කරවන්නට ඒකාන්තයෙන් හොඳ ආත්ම භාවයකට යොමු කරන්නට පුංචි පිනක් ඉවහල් වෙනවා. මේ දිව්‍ය පුත්‍රයා මතක් කරනවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඉපදිලා උප්පත්ති ලැබලා උන්වහන්සේ පිරිනිවෙලා වසර ගණනාවක් ගියපු තැන බුද්ධ ශූන්‍ය කාලයක බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ධාතු වහන්සේ නමක්වත් නැති කාලයක බුදුන් වහන්සේ කියලා අවබෝධ කරගෙන උන්වහන්සේගේ ශාරීරික උද්දේශික පාරිභෝගික කියලා මේ ත්‍රිවිධ චෛත්‍ය වන්දනා කරන්න නොතැබුණු කාලයක මා උපදිනවා. මා ඉපදිලා දවසක් මා කැලයට යනවා දර ටිකක් හොයාගන්නට. දර ටිකක් හොයාගන්නට යනකොට
මේ ගංගිවුරෙන් මට එහා පැත්තට යන්නට අවශ්‍යකම තිබුණා. මේ පුද්ගලයා කියනවා මේ දිව්‍ය පුත්‍රයා කියනවා මම ඒ දවස් දාර ටිකක් හොයාගෙන මේ ගගින් එගොඩ වෙන්නට හදනකොට මම දකිනවා වැලි ගොඩක් දකිනවා. මේ එක සැනින්ම මේ මට මතක් වෙනවා මම අහලා තියෙනවා අපි ඉපදෙන්නට කලින් බුදුහාමුදුරුවෝ මේ ලෝකේ වැඩ හිටියා. මේ බුදුහාමුදුරුවෝ වැඩ හිටපු කාලයල්ලන උන්වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ උන්වහන්සේලා පාවිච්චි කරපු භාවිතා කරපු ශාරීරික උද්දේශික පාරිභෝගික ත්‍රිවිධ චෛත්‍ය වන්දනා කරා මිනිස්සු. මේ විදිහට වැලි ගොඩක් වගේ තිබුණු මේ විදිහට චෛත්‍ය සකස් කරලා මිනිස්සු වන්දනා කරා. මොහුට එක සැනින්ම මතක් වෙනවා අනේ මෙන්න මේ වැලි ගොඩත් ඇවිල්ලා මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ තිබුණු ශාරීරික උද්දේශික පාරිභෝගික මේ චෛත්‍යයත් මෙන්න මේ වගේ නේද. මේ පුද්ගලයා අර දර ටික පැත්තකින් තියලා අර වැලිගොඩ පුංචි චෛත්‍යයක් නිර්මාණය කරනවා අතින් හරීම සද්ධාවෙන් හරීම ගෞරවයෙන්. මේ පුද්ගලයා මේ හදන ගමන් හිතන්නේ මේක බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවාය. බුදුරජාණන් වහන්සේ ශාරීරික වශයෙන් උද්දේශික වශයෙන් පාරිභෝගික වශයෙන් භාවිතා කරපු උන්වහන්සේගේ මේ ත්‍රිවිධ චෛත්‍ය වන්දනා කරනවාය කියන සද්ධාවෙන් බොහොම සද්ධාවෙන් අර වැලිගොඩ චෛත්‍ය බවට නිර්මාණය කරනවා. නිර්මාණය කළා කැලේට ගිහිල්ලා ලස්සන මල් ටිකක් අරන් ඇවිල්ලා අර වැලිගොඩ වටේට අතුරලා ඉතාම සද්ධාවෙන් ගෞරවයෙන් මේ පුද්ගලයා වදිනවා. මුගලන් හාමුදුරන්ට කියනවා මුගලන් හාමුදුරනේ මා ඉතාම සද්ධාවෙන් අර භාග්‍ය බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාට වදිනවායි කියන සිතිවිල්ලේ මා වැඳා. පෙර වැඩ සිටිය බුදුරජාණන් වහන්සේලාටයි මේ වන්දනා කරන්න කියලා වැඳා. උන්වහන්සේලාටයි මේ පුද පූජාව මල් පූජා කරන්නේ කියලා සද්ධාවෙන් වැඳා. අන්නේ සද්ධාව කරනු කොටගෙන මම අර වැලිගොඩකට වැඳනේ වැලිගොඩකට උනත් මා චෛත්‍ය නිර්මාණය කළයි වැඳ ඒ පුංචි පින කරන කොටගෙන තව මට හැකියාව ලැබුණේ මේ දිව්‍ය මණ්ඩලයේ උප්පත්ති ලබන්නට. මහා නාම අර මුගලන් හාමුදුරුවන්ගේ කතා පුවතේ පැවතෙන ඒ දිව්‍ය පුත්‍රයා වන්දනා කරේ වැලිගොඩකට. හැබැයි ඔහුගේ චිත්තේ නැත්තම් තමන්ගේ ඒ සිතේ ඇතිවිලා තිබුණේ යහපත් සිතුවිල්ලක්. ඒ තමා මා මේ බුදුරජාණන් වහන්සේලාටයි වන්දනා කරන්න කියලා. අන්නේ සිතුවිල්ල කරගෙන කොටගෙන තමා ඔහු දිව්‍ය මණ්ඩලයේ මේ තරම් පැහැපත් ලස්සන දිව්‍ය කුමාරිකාවන් පිරිවරාගත් දිව්‍ය රතවලින් එහා මෙහා සැරිසරන්නට පුළුවන් ලස්සන ඇසූ පිරු තැන් ඇති පුද්ගලයා බවට පත්ුනේ අර කරපු අර පුංචි දීමනාව නිසා. බුදුහාඳුරු බහැදක මහානාම ඔබට ඒකාන්තයෙන්ම ත්‍යාගවන්තකම ත්‍යාගවන්තක සම්පත්තියත් ඔබ සම්පූර්ණ කරන්නට ඕනේ. ඒකාන්තයෙන්ම ඔබට සුගතිගාමි වෙන්නට නම් බුදුහාඳුරු අන්තිම කාරණා පස්වෙනි කාරණාව හැටියට මහානාමයන්ට මතක් කරන මහානාම ඔබ සන්තකේ තවත් දෙයක් තියෙනට නේ තමයි ප්‍රඥාව. ප්‍රඥාව තියෙන තැන කිසි කෙනෙකුට ඔබට හොරමරකම් කරන්නට ඔබට වංචාවක් කරන්නට ඒ වගේම ඔබව අමාරුවේ දාන්නට හැකියාවක් නැහැ. මොකද ඔබ සන්තකේ ප්‍රඥාව කියන දේ තියෙන නිසා. මහා නාම ඔබ දැනුමෙන් පෝෂණය වෙන්නට ඕනේ. කල්යාණ මිත්‍රයන්ගෙන් ඒ වගේම විවිධ පුද්ගලයන්ගෙන් අද බලන්න අද ඔබට ධර්මය අහන්නට පුළුවන් කාලවකවානුවක්. රූපවාහිනිය දැම්මොත් ගුවන් විදුලිය දැම්මොත් ඒ වගේ පොත්පත් බැලුවත් ඔබට ගොඩාක් ධර්ම එකතු කරගන්නට පුළුවන් කාල පරිච්ඡේදයක්. ඉතින් ඒ නිසා ඔබ ප්‍රඥාව ඇති වෙනවා. ඔබ බොහෝම ගෞරවයෙන් බොහෝම සද්ධාවෙන් ඔබ පොතපත කියවනකොට ඒ වගේම ඔබ බණ සද්ධාවෙන් ඔබ අහනකොට ගෞරවයෙන් අහනකොට තමන්ගේ ප්‍රඥාව වැඩ දෙවෙනවා. මහා නාම ඔබ එහෙනම් ධර්මය අහන්නට ඕනේ. කල්යාණ මිත්‍රයන්ගෙන් වෙන්නට පුළුවන්. ඒ වගේම බෞද්ධ ධර්මදර පුද්ගලයන්ගෙන් ඔබ ධර්ම අසන්නට පුළුවන්. එහෙනම් මේ ප්‍රඥාව කියන දේ ඔබට අවශ්‍ය කරනවා. සද්ධා සීල සුත්ත ත්‍යාග ප්‍රඥා කියන මේ පංචිත ගුණාංගයන් ඔබ සමීපයේ තියෙනවා නම් ඒකාන්තයෙන්ම මහානාම සුගති උප්පත්ති ලබන්නට හේතු සාධක වෙනවා කියලා බුදුහාඳුරු පැහැදිලි කරනවා. බුදුහාඳුරු පැහැදිලි කරනවා මෙන්න මේ කාරණාවත් එක හරි ලස්සන උපමාවක් පැහැදිලි කරන පුද්ගලයෙක් යනවා ඒ දන්නේ.
මහානාම පුද්ගලයෙක් ඒ දණ්ඩෙන් යනවා. මේ ඒ දණ්ඩෙන් යන පුද්ගලයා තමන්ගේ අතේ අරගෙන යනවා කිතෙල් පුරවගත්ත මැටි කලයකුත් අරගෙන තමා මේ ඒ දණ්ඩෙන් මේ පුද්ගලයා ගමන් කරන්නේ. මෙහෙම යනකොට මේ පුද්ගලයා කකුල ලිස්සා අර කලේ වැටෙනවා. වැටෙන්නේ අර ගඟට. මේ ගඟට වැටිලා අර ගඟේ තිබුණු ගල් පර්වතයකට වැදිලා අර කලේ කැඩිලා අර මැටි කෑලි ටික ගම් පතුලට යනවා. ගිතෙල් ටික පා වෙනවා. මහානාම ගිතෙල් යට යයිද? මහානාම කියනවා නෑ බුදුහාමුදුරනි, ගිතෙල් පා වෙනවා. බුදුහාමුදුරු ප්‍රකාශ කරනවා මහානාම අර ගංගිවුරේ රැඳිලා ඉන්න මිනිස්සු අනේ අර ගිතෙල් යටේ යවා, අර ගිතෙල් වතුර ජලයේ යටට යන්නට ඒ ගිතෙල් උඩ පාවෙන්නට එපා, ගිතෙල් යටට යෑවා 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 කියලා අර ගංගිවුරේ ඉන්න මිනිස්සු මහා ශබ්ද ගෝසා නගලා ප්‍රාර්ථනා කරනවා. මහානාම ඒත් ඒ ගිතෙල් ටික යටට යන්නේ නැහැ. ඒ ගිතෙල් ස්වභාවය තමයි පාවෙන එක. ඉතින් ඒ නිසා අපේ ජීවිතය තුලත් කෙනෙක් අපිට අපිව අපායගාමි වේවා. අර පුද්ගලයා නම් අනිවාර්යෙන් අපාය යන්නට ඕනි. මේ පුද්ගලයා අනිවාර්යෙන් සුගතිගාමි නම් වෙන්න තිපා කියලා ප්‍රාර්ථනා කරන බොහෝ දෙනා ඉන්නවා. ඉතින් සුගතිගාමි වෙන්නට අපායගාමි වෙන්නට කටයුතු කරන්නේ අපිමයි මහානාම. ඉතින් ඒ නිසා මහානාම ඔබ සන්තකේ සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන මේ පංච සම්පත් මේ ගුණාංගයන් ඔබ සන්තකේ තියෙනවා නම් මහානාම අනිවාර්යෙන් ඒකාන්තයෙන්ම සුගතිගාමී වන්නට හේතු වෙනවා. ඒ නිසා ඔබ ගිහි ජීවිතේ ගත කරත් ඔබ මරණ මංචකයේ ඉන්නකොට ඔබේ සිත විසිරලා තිබුණු අවස්ථාවක අයහපත් චේතනාවල් තිබුණොත් ඒකාන්තයෙන්ම දුකදී උප්පත්ති ලබන්නටත් ඔබේ හිත විසිරලා නැතුව සද්ධාව ගෞරවයේ ඇති වෙලා තුනුරුවන් කෙරෙහි පැහැදීම ඇති වෙලා ඔබේ හිත ඉතාම බොහෝම ගෞරවයෙන් යුත්ත තමන්ගේ කරපු හොඳ දේවල් පරාමර්ශනය වුණොත් තමන්ගේ ජීවිතේ කරගත් හොඳ දේවල් අර මරණ මංචකේ ඉන්නකොට මහානාම ඔබට මතක් වුණොත් ඔබ ඒකාන්තයෙන්ම බබලව දෙව්ලොව උපදින්නට සුගතිගාමි වන්නට ඔබ කරගත් මේ උතුම් ගුණාංගයන් ඔබට ආශිර්වාදයක් වෙනවා කියලා මහානාමයන්ට බුදුහාමුදුරු මතක් කරනවා. බලන්න පින්වත්නි, මේ ගිහි ජීවිතේ ගත කරන කාමභෝගී ජීවිතෙන් ගත කරන ඒ වගේම රන් රෙදි මසු කහවණු ඒ වගේම බොහෝ වටිනා කියන වස්තු භාවිතා කරන ඔබටත් තියෙන මේ ගැටලුවක් ප්‍රශ්නයක් නෙවෙයි. ඒ නිසා ඔබටත් ඔබේ ජීවිතේ තියෙන ප්‍රශ්නයක් තමයි මේ මහානාම අපේ බුදුහාමුදුරන්ගෙන් මේ විමසන්නේ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඔබත් සුගතිගාමි වෙන්නට නම් ඔබ ගිහි ජීවිතේ ගත කරත් තමන් සුගතිගාමි වන්නට නම් ඔබ සන්තකේ සද්ධාව තුනුරුවන් කෙරෙහි පැහැදීම බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති ආදී අනුස්සතියන් වර්ධනය කරගත්ත ඒ වගේම සිල්වත්කමින් තමන් පන්සිල් සමාදන් වුණාට වැඩක් නැහැ. ඒක සීලයක් විදිහට, ඒක සමාදාන සීලයක් විදිහට, තමන් ඒක ආරක්ෂා කරන සීලයක් විදිහට, ඒක තමන්ගේ ජීවිතේ හුරු කරගත්ත සීලයක් විදිහට තමන් කටයුතු කරනවා නම් ඒ වගේම තමන් ඇසූ පිරු තැන් ඇති දැනුම ඇති හොඳ අවබෝධයෙන් යුතුව කටයුතු කරනවා නම් ඒ වගේම අනුන්ට දන් දෙමින් දුගී මගී යාචකාදීන්ට දන් දෙමින් තමන් තියාග සම්පත්තියෙන් කටයුතු කරනවා නම් ප්‍රඥාවෙන් ඔබ වැඩි දියුණු වෙච්ච පුද්ගලයෙක් බවට පත් වෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබටත් හැකියාව තියෙනවා මේ සංසාර ගමනෙන් එතරව අමා මහ නිවන් සම්පත් ළඟා කරගන්නට. ඒ නිසා අපි ලබපු මේ මනුස්ස ආත්මය තුළ අපි ලබපු මේ අපි ළඟා කරගත්ත මේ මනුස්ස ජීවිතය තුළ වඩ වඩාත් පින්කම් වලට හිත යොමු කරමින් සද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව කටයුතු කරලා මේ සංසාර ගමනින් එතරව ලබන අමා මහ නිවන් සම්ප්‍රසාදනය කරගන්නට මේ උතුම් වූ පින්කම් මේ උතුම් වූ දානානිසංස මේ උතුම් වූ ධර්මාන ධර්මානුශාසනා ශ්‍රවණය කිරීම ආදී ඔබ විසින් සිදු කරගන්න උතුම් වූ කුසලානිසංස ධර්මයන් ආශිර්වාදයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු ධම්ම දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු ත්වං සදාති. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.